විශේෂයෙන් මෙතනදී වුමනයි මේ ආනාපාන සති කමටහන පුරුදු පුහුණු කරන විදි කොයි විදිහට දිනු කරගන්න ඕනේද ආනාපාන ධ්‍යානයේ නැත්නම් මේ භාවනාවට සමවදින එක එක විදිහවල් තියෙනවා ඒ විදිහවල් කොහොම සම්පූර්ණ කරනවද කියන කාරණාව මේ යෝගාවචරයා විසින් මනාව ප්‍රගුණ කරලා තියෙනවද දැනගෙන තියෙනවද මේ ක්‍රමයෙන් මේ ක්‍රමයෙන් මේ ක්‍රමයෙන් කොහොම කොහොම මම මේක ප්‍රගුණ කරන්නද ඒ ක්‍රමයේ ලොකු වෙනසක් නැහැ නමුත් එක එක කෙනාට සමවදින්ද නැත්නම් එක එක කෙනාට මේ ධ්‍යානයේ සමාධිය හොයාගන්න යම් යම් ක්‍රමවේද අපි දේශනා කළා එහෙනම් ඒ කරුණ ටික අපි සාකච්ඡා කරලා තියෙනවා ගණනාව සාකච්ඡා කළා සීග ගණනාව සාකච්ඡා කළා ඊට කලින් තව ක්‍රම කීපයක් අපි සාකච්ඡා කරලා තියෙනවා මෙතන ඒ කාරණාව අපි සිහිපත් කරමු ගණනා අනුබන්ධනා පුසනා තපනා සංලක්ෂණා ආදි වශයෙන් අපි කරුණු සාකච්ඡා කරන්න යෙදෙන මේ සමවදින්න ඕනේ ආකාරයන් පිළිබඳව විවර්තන පාරිශුද්ධි තේසංච පටිපස්සනා කියන ක්‍රමවේද යටතේ මේ කර්මස්ථානයේ නිර්වාණය ලබා ගන්න තැනට යනකම් දිනු කරන්න කියලා අපි සාකච්ඡා කළා එහෙනම් මේ ගණනාව අනුබන්ධනාව හා ස්පර්ශ වෙන තැන හොයාගන්නේ කොහොමද ගණනාව අනුබන්ධනාව අදිත වශයෙන් මේ ස්පර්ශ වෙන තැන හොයාගන්නේ කොහොමද එතකොට මේ ස්පර්ශ වෙන තැන හොයාගන්නේ කොහොමද කියලා කියන්නේ මේ මොකක් ගැන සඳහන් කරන්නේ ආශ්වාස ප්‍රාශ්වාස කරනකොට අපේ හරියටම නිමිත්ත කොතනද තියෙන්නේ කියන කාරණාව හොයන්නේ මේ අපි සාකච්ඡා කරලා තියෙන කරුණ නිමිත්ත තියෙන තැන අපි සඳහන් කළා දිගන හයක් නම් නාසිකාවේ අග කෙටින හයක් නම් උඩුතොලේ යම් තැනක මුළු නාසා කුහරේ පුරාම ආශ්වාස ප්‍රාශ්වාස ගැටෙනවා වගේ අපිට දැනෙනවා නමුත් භාග්‍යවතුන් වහන්සේ අරමුණු කරන්න කියලා දේශනා කරලා නැහැ මුළු නාස් කුහරේම ගැටෙන තැන තැන හොයාගන්න කියලා දේශනා කළා නිමිත්ත කොතනද හොඳට වැඩිපුර ගැටෙන තැනක් තියෙනවා ඒක හොයන්න බැරි නම් හොයන්න බැරි වුණොත් මොකද දේශනා කළේ හුස්ම ගන්නෙ නැතුව ඉන්න කිව්වා ටික වෙලාවක් ආස්වාද ප්‍රාස්වාද නොකර ඉන්නවා ඊට පස්සේ මට එහෙම ඉන්න බෑ හුස්ම ගැනීමේ අවශ්‍යතාවය එනවා එතකොට ආස්වාද ප්‍රාස්වාද කරනවා දැන් ආස්වාද ප්‍රාස්වාද නොකර නාසා කුහරේ නිකම්ම තිබුණා දැන් ආස්වාස කරනකොට මට ආයෙ දැනෙනවා වැඩිපුර වාතය ගැටෙන තැන ආන් එතන හරියටම තහවුරු කරලා හොයාගන්න කියලා දේශනා කළා ඒක තමයි මගේ නිමිත්ත බවට පත් වෙන්නේ ඊළඟට ඒක දිගින් දිගට ප්‍රගුණ කරාම ඉක්මනට නිමිත්ත හොයාගන්න පුළුවන් වෙනවා ඒ කාරණා අපි දැනට සාකච්ඡා කරලා තියෙන කරුණු මේ අපව ආවර්ජනය කරන්නේ එතකොට ගණනාව කීවේ ගණන් කිරීම අපි ගණන් කරන ක්‍රමයක් දේශනා කළා එකයි කියලා ග්‍රහණය කරනවා එකයි කියලා ප්‍රාශ්වාස කරනවා ඒ අතර අපි වී මනින උපමාවක් ගත්තා මේ වී උරේට මනින කොටත් එකයි කියලා මනිනවා ආපහු මනින උපකරණය එළියට ගන්නකොට එකයි කියලා ගන්නවා මැනලා දානකොට මොකක් හරි රොඩ්ඩක් දැක්කොත් ඒකත් එකයි කියලා මේකත් ඉහි කරනවා කියලා එහෙනම් මේ ආස්වාස ප්‍රාස්වාස කරගෙන යන අතරේ එකපාරම අපේ හිත පිටට යනවා ඊට පස්සේ මම දැනගත්තා නිමිත්තෙන් එළියට ගියා කියලා එතකොට ඒකත් එකයි කියලා හිතා ගන්නවා එකපාරක් පිටට ගියා ඒ වගේ කරුණු අපි සාකච්ඡා කරන්න තියෙනවා ඊළඟට ගණනා ක්‍රම දෙකක් තියෙනවා කියලා අපි සඳහන් කළා ගන්ධ ගණනාව සහ සීග ගණනාව එතකොට ගන්ධ ගණනාව කියලා කියන්නේ එකයි කියලා ග්‍රහණය කරනවා එකයි කියලා පිට කරනවා සීග ගණනාව කියලා කියන්නේ ආස්වාසයේ ඉවර වෙනකම් 1 2 3 4 5 6 කියලා ආස්වාද කරනවා ප්‍රාස්වාස කරනකොට 1 2 3 4 5 6 කියලා ප්‍රාස්වාස කරනකොට 6 ඉන්නේ 7 වෙන්න පුළුවන් ඒකට කමක් නැහැ කියලා අපි සඳහන් කළා ඊළඟට සඳහන් කළා අපි මේ ගණනාව තියෙනවා වගේම
ඉතාලම හොඳ සමාධියකට පැමිණීම අනුබන්ධනා කියලා කියනවා. හොඳ සමාධියකට පැමිණීම ගණනාව තුළින් මේ ගණන් නොකරම සමාධියට එන්න පුළුවන් විදිහටම මේක ප්‍රගුණ කරන එකට සඳහන් කළා අනුබන්ධනාවයි කියලා. ඊළඟට පුසනා කියලා කියන්නේ නිමිති පහළ වෙන තැන විශේෂයෙන් ප්‍රතිභාග නිමිත්ත. ඊළඟට තපනා කියලා කියන්නේ ධානයේ සමවැදී හේවත් අර්පණාවයි. මේ කරුණ සාකච්ඡා කරන්න තියෙන නිසා මේ කෙටියෙන් සඳහන් කරන්නේ. සංලක්ෂණා කියලා කියන්නේ විදර්ශනාවයි. සංලක්ෂණාව කියලා කියන්නේ විදර්ශනාවයි. ඊළඟට ධානයේ සමවැදිලා ඉන්පසුව විපස්සනාවට යොමු කිරීම සංලක්ෂණාවයි කියලා අපි සාකච්ඡා කළා. විවර්තනා කියලා කියේ මාර්ග සිත, පාරිශුද්ධ කියලා කියේ ඵල සිත. නේසංච ප්‍රතිපස්සනා කියේ ඒ මාර්ගයට ඵලයකට පසුව ප්‍රතිවේක්ෂා ඥාන පහළ වෙනවා කියන කාරණාව. නේසංච ප්‍රතිපස්සනා කියලා අපි සඳහන් කළා. ඊළඟට පින්නතේ මේ කරුණු කොයි කොයි ආකාරයෙන් අපි සාකච්ඡා කළාද? නමුත් මේ කරුණු දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න ඉතුරු කරපු කාරණා කීපයක් තියෙනවා. අපි මුල් දේශනාවේම සඳහන් කරලා තියෙනවා. ඉදිරියට සාකච්ඡා වෙන නිසා කෙටියෙන් සඳහන් කරගෙන යමු කියලා. එහෙනම් මෙන්න මේ සඳහන් කරපු මේ නේසංච ප්‍රතිපස්සනා, විවර්තනා, පාරිශුද්ධි වාගේ වචන අපිට විස්තර වශයෙන් සාකච්ඡා කරගන්න ඉතුරු වෙලා තියෙනවා විසුද්ධි මාර්ගයේ. ඒ කාරණා ටික අපි සාකච්ඡා කරමු. ඊළඟට සඳහන් කළා මේ ධ්‍යාන වලට නැත්නම් මේ කාරණාව පැහැදිලි කරනවා මේ 233 කියන ඡේදය විසුද්ධි මාර්ගයේ 233 කියන ඡේදයේ මේ කාරණාව පැහැදිලි කරනවා. මේ ධ්‍යාන වලට සමවැදිලා ඉන්පසුව සංලක්ෂණ විවර්තනා කියන පියවර වඩන්නේ කොහොමද, වඩලා පාරිශුද්ධියටපත් වෙන්නේ කොහොමද කියන කාරණාව ඉතින් විස්තර කරගන්න පුළුවන්. ඒ කාරණාව අපි මෙතන සාකච්ඡා කළොත් කොහොමද කියන කාරණාව පැහැදිලි කරන්න මේ ධ්‍යානය පංච ආකාරයකින් වසී ප්‍රාප්ත කර ප්‍රගුණ කර නාම රූප ව්‍යවස්ථාපනය කර විපස්සනාව පිහිටවන්න කියලා සඳහන් කරනවා. පංච ආකාරයකින් මේ නාම රූප පිළිබඳව ප්‍රගුණ කරලා විපස්සනාව පිහිටවන්න කියලා සඳහන් කරනවා. ඊළඟට පින්නතේ සඳහන් කරනවා මේ නාම රූප වෙන්නේ වෙන් වෙන තරම. මොකද මේ නාම රූප වෙන් වෙන තරම, නාම රූප වෙන් වෙන තරමටම මේක විපස්සනා කරන්න කියලා සඳහන් කරනවා. නාම රූප වෙන්වීම පිළිබඳව අපි මුල් දේශනාවක ටිකක් කරන සාකච්ඡා කළා. නාම රූප වෙන් වෙනවා කියලා කියන්නේ කොහොමද කියලා. මේ ආන් ඒ නිසා මේ නාම රූප වෙන් වෙන තරමටම හොඳට හඳුනාගන්න පුළුවන් වෙන තරමටම මේක විදර්ශනා කරන්න කියලා සඳහන් කරනවා. ඒ කොහොමද? ධානයේ සමවැදිලා ධානයේම තියෙන විතක්ක විචාර ප්‍රීතිසුඛ ඒකග්ගතා කියන මේ පහ විතරක් අපි දැනගත්තට මදි. විතක්ක විචාර ප්‍රීතිසුඛ ඒකග්ගතා. ප්‍රීති සහ සුඛ කියලා කියන්නේ දෙකක්. ප්‍රීති සුඛ ඒකග්ගතා කියන මේ කාරණා පහ විතරක් දැනගත්තට මදි කියලා සඳහන් කරනවා. ඇයි මේ මදි වෙන්නේ කියලා සඳහන් කරනවා. එතනින් එහාටත් ධානය සම්බන්ධයෙන් තව විස්තර දැනගන්න ඕනේ කියලා පැහැදිලි කරනවා. මෙතනින් එහාට මේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා කියන මේ තත්ත්වයන් අවබෝධ කළාට එතනින් එහාට ධානයේ පිළිබඳව දැනගන්න බොහෝ දේවල් තියෙනවා කියලා සඳහන් කරනවා. ඒ කොහොමද? එතකොට තමයි විදර්ශනාව ලැබෙන්නේ කියලා පැහැදිලි කරනවා. ඒ ධානාංග පහ පිළිබඳව දක්ෂයේ වෙනසක් සමතයයි සමාධියයි වැඩෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. සමතයයි සමාධියයි වැඩෙන්නේ නැහැ මේ ධානාංග පහ පිළිබඳව හොඳ දක්ෂයෙක් වෙන්න. මොන ධානාංග පහදේ? විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා. ඒ ධානාංග පහ පිළිබඳව හොඳ දක්ෂයෙක් බවට පත් වෙන්න කියලා සඳහන් කරනවා. අන්න ඒ සමාධිය උපයෝගී කරගෙන
විදර්ශන වඩන ක්‍රමය අපි මෙතන ඉඳලා සාකච්ඡා කරමු. ඒ සමාධිය ප්‍රයෝගික කරගෙන විදර්ශනාව වඩන ක්‍රමය කොයි විදිහට දියුණු කරගන්නවද කියන කරුණ සාකච්ඡා කරන්න උත්සාහ දරමු. ඒක මෙහෙම සඳහන් කරනවා, සෝහි සමාපත්තිතු උට්ඨාන සෝහි සමාපත්තිතු උට්ඨාය අස්සාස පස්සාසානං සමුදයෝ කරජ කායෝච චිත්තං චාපි පස්සති. මේ සමාපත්තියකින් නැගිටලා, එහෙමත්නම් සමාපත්තියෙන් නැගිටලා නාම රූප විදර්ශනා ඇහැකින් බලාගෙන ඉන්න. සමාපත්තියකින් නැගිටලා නාම රූප විදර්ශනා ඇහැකින් බලාගෙන ඉන්නවා. නාම රූප දිහා විදර්ශනා ඇහැකින් බලාගෙන ඉන්නවා. එහෙම බලාගෙන ඉද්දී ඉබේම තේරෙන්න පටන් ගන්නවා, මොකන්ද මේ නාමය, එහෙම නැත්නම් භාවනාමය, කොයි ආකාරයෙන් භාවනාමය, එහෙම නැත්නම් නාම රූප දිහා යම් කිසි විදර්ශනාවකින් බලාගෙන ඉන්නකොට අපිට වැටහෙන්න පටන් ගන්නවා මේ භාවනාමය ඥානය කොහොමද කියන්නේ. නාම රූප දිහා විදර්ශනා ඇහැකින් බලාගෙන ඉන්නවා. ඒ විදර්ශනා ඇහැකින් නාම රූප දිහා බලාගෙන ඉන්නකොට මේ භාවනාමය ඥානය, සුතමය ඥානය කියලා එකක් තියෙනවා අහල ලබා ගන්න ඥානය, චින්තාමය ඥානය කියලා තියෙනවා හිතල ලබා ගන්න එක, භාවනාමය ඥානය කියලා කියන්නේ චින්තාමය ඥානයකට නෙමෙයි. දැන් අපි මේ කාරණාව සාකච්ඡා කළා, සමහර කෙනෙක් භාවනා කරනවා කියලා හිතනවා, ඒ කියන්නේ භාවනා කරනවා කියලා හිතනවා නෙමෙයි, භාවනාවට වාඩි වෙලා එයා කල්පනා කරනවා. නමුත් ඒක නෙමෙයි භාවනාව කියලා කියන්නේ, ඒක චින්තාමය ක්‍රමයක්. භාවනාමය ඥානය කියලා කියන්නේ ඊට වඩා හුඟක් වෙනස් දෙයක්. ඒ නිසා මෙතන සඳහන් කරන්නේ මේ විදර්ශනාවකට සමවැදෙලා නාම රූප දිහා බලාගෙන ඉන්නකොට භාවනාමය ඥානයක් වැඩිින්ද පටන් ගන්නවා. ඒක දියුණු කරන්න පුළුවන් ද භාවනාමය ඥානයක් කියන එක. ඒක අපට හිතලා ලබන්න බෑ. භාවනාමය ඥානය කියන එක හිතලා ලබන්න බෑ. ඒක මේ භාවනාවේ යෙදලා ඉන්න පුද්ගලයාට ඉබේම ලැබෙන එකක්. ඒක ඉබේ ලැබෙනවා. ඒක ලැබෙනකම්ම භාවනාව කරන්න වෙනවා. භාවනාමය ඥානය ඉබේම ලැබෙනවා. ඒක ලැබෙනකම්ම භාවනාව කරන්න වෙනවා. කාරණාව මෙතන සඳහන් කරනවා. මේ ආස්වාස ප්‍රාස්වාසයන්ගේ සමුදය, ඒ සමුදය සත්‍ය තමයි මේ කරජ කය, එහෙම නැත්නම් ශරීරය සහ සිත කියලා කියන්නේ. ආස්වාස ප්‍රාස්වාසයන්ගේ සමුදය, සමුදය සත්‍ය, ඒක තමයි මේ කරජ කය, එහෙම නැත්නම් සිත කියලා කියන්නේ. යම්සේ මේ උදාහරණයක් දක්වන පින්නතින හරි ලස්සන උදාහරණයක් අපි අහලා තියෙනවා. මයින්හම කියලා එක, කොහෙද මයින්හම තියෙන්නේ? කම්මලි. එන සඳහන් කරනවා මෙතන, යම්සේ මයින්හම ක්‍රියාත්මක වෙද්දී මයින්හමේ කොටසුත් පුරුෂයාගේ උත්සාහය නිසා වාතය සැරිසරනවා නම්, මේකෙන් කරන්නේ වාතය ලබා ගන්න එකනේ. එතකොට මයිනහමේ කොටසකුත් මේකට එකතු වෙනවා, පුරුෂයාගේ උත්සාහයකුත් මෙතන තියෙනවා. එක පැත්තක ඉඳලා මයිනහම අදිනකොට තමයි අනිත් පැත්තෙන් එකිලි එකිලි දිගැරි දිගැරි මේකෙන් වාතය නිපද වෙවි, නිපද වෙවි ලිපට වාතය ඇතුල් වෙනවා. එතකොට ලිප ඇවිලෙනවා. ඒ නිසා ඒක සඳහන් කරනවා, මයිනහමේ කොටසුත් පුරුෂයාගේ උත්සාහයත් නිසා වාතය සැරිසරනවා නම්, ගිනි දල්වනවා නම් කම්මලේ පාවිච්චි කරන මේ උපකරණය පුරුෂයාගේ වෑයමෙන් එයින් වාතය නිපදවනවා. පුරුෂයාගේ වෑයම නිසාමයි වාතය නිපදවන්නේ. නමුත් වාතය නිපදවන වැඩේ පුරුෂයා කරනවද? නෑ. එයා කරන්නේ මයිලහම
ක්‍රියාත්මක කරනවා. වාතය මයිලහම තුළින් නිපද වෙනවා. නමුත් වාතයේ නිපදෙන්න පුරුෂයාගේ උත්සාහය අවශ්‍යයි. යා මයිලහම ඇද්දි නැත්නම් ඒක නිකන් කීදීකින් වාතය ආවේ නැහැ. අන්න ඒ වගේ මේ කය නිසා සිත නිසා ආශ්වාස ප්‍රාශ්වාස කියලා ධර්මතාවයක් පවතිනවා. මේ සිතයි කයයි දෙක නිසා ආශ්වාස ප්‍රාශ්වාස කියලා ධර්මතාවයක් මේ ලෝකෙ පවතිනවා. අන්න ඒ ආශ්වාස ප්‍රාශ්වාස කියන ධර්මතාවයත් කයත් රූප හැටියටම අපි සඳහන් කරනවා. රූප හැටියටත් සඳහන් කරනවා. සිතයි සිතේ සම්ප්‍රයුක්ත ධර්මයි අරූප හැටියට ව්‍යවස්ථාපනය විය යුතුයි. සිතයි සිතේ සම්ප්‍රයුක්ත ධර්මයි අරූප හැටියට හිත අපිට පේන්නේ නැහැ. හිතේ උපදින ධර්මතාවයන් අපිට පේන්නේ නැහැ. ආන් ඒ නිසා අරූප හැටියට ව්‍යවස්ථාපනය විය යුතුයි කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා කර්මස්ථානයේ මෙහෙම ඉගෙන ගත්තහම කර්මස්ථානයේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙන ආකාරයෙන්ම මනාව ඉගෙන ගත්තහම භාවනා කරද්දී මතක් වෙන්නේ නැහැ. භාවනා කරද්දී සිදු කර්මස්ථානයේ මතක් වෙනවද? මෙහෙමයි මෙහෙමයි කර්මස්ථානයේ උගන්වලා දෙන්නේ මේ විදිහටයි භාවනා කරන්න ඕනේ. එහෙම කර්මස්ථානයේ මතක් වෙන්නේ කියද්දී එතන භාවනාවක් වෙන්නේ? එතන භාවනාවක් කියන්නේ නැහැ. එහෙම චින්තාමය වෙනවා අපව. භාවනා ඥානය කැඩෙන්නේ නැහැ. ඒ නිසා සඳහන් කරනවා ඒක මතක් කරන්නේ නැහැ. එහෙම වුණොත් චින්තාමය ඥානයක් වෙන බව පැහැදිලි කරලා තියෙනවා. නමුත් අපි භාවනාවේදී කරන්නේ හිතම වඩනවා. චින්තාමය වෙන්නේ නැහැ. හිතින්ම උපදින ඥානයක් භාවනාමය ඥානයක්. ඉබේම ඉපදෙන ඥානයක්. ඒක ඉබේ වෙන දෙයක්. කාටවත් ඒක කරන්න පුළුවන්කමක් නැහැ. ඉබේ තියෙනවා. ඒ නිසා සඳහන් කරනවා භාවනා කරන ක්‍රමවේදය. ඒ කොහොමද ඒ භාවනාමය ඥානය ඉබේම උපදවා ගන්නේ? ආන්නේ භාවනාමය ඥානය උපදවා ගන්න හැටි තමයි මෙතනින් අපි මේ සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ. නැත්නම් අපිට හිතාගන්න ගියොත් මේ භාවනාමය ඥානය උපදින්නේ කොහොමද කියලා අපිට හිතාගන්න බෑ. ඒකයි සඳහන් කළේ ඒක ඉබේ වෙන දෙයක්. ඒ කොහොමද වෙන්නේ කියන එක අපි මෙතනදී ටිකක් සාකච්ඡා කරලා බලමු. කොහොමද මට භාවනාමය ඥානය දිනු වෙන්නේ කියන කාරණාව. ඒ කාරණාව සඳහන් කරනවා මේ භාවනා කරන ක්‍රමවේදය. ඉඳගෙන භාවනා කරද්දී හිත සමාධියකටපත් වෙලා ඒ සමාධි නිමිත්ත උඩ ඉතා ඕනෑකම සිහිය මෙනෙහි කරමින් ප්‍රගුණ කරමින් යද්දී මේ නාම රූප ඉබේම වෙන වෙනවා කියලා. කොහොමද ඒ කාරණාව සඳහන් කරන්න කියන්නේ? භාවනාව අරමුණු කරන නිමිත්ත ලබනවා. අපි නිමිත්ත හොයාගන්නවා. මගේ නිමිත්ත කොතනද? නිමිත්ත කියලා කිව්වේ ආස්වාද ප්‍රාස්වාස ගැටෙන තැන. මේ නිමිත්ත හොයාගෙන ඒ සමාධි නිමිත්ත උඩ ඉඳගෙන කියලා කියන්නේ ඒ නිමිත්ත මත, ඒ නිමිත්ත අරමුණු කරගෙන, නිමිත්ත පාදක කරගෙන ඉතාම ඕනෑකමින් සිහිය මෙහෙයවමින් ප්‍රගුණ කරමින් මේ භාවනාව දියුණු කරගෙන ප්‍රගුණ කරගෙන යනකොට මෙන්න මේ නාම රූප කියන ධර්මතාවයන් ඉබේම වෙන් වෙන්න අපිට පටන් ගන්නවා. ඒක ඉබේ වෙන්නේ. ඒක හිතලා කවදාවත් නාම රූප වෙන් කරන්න බෑ. මේ නිමිත්ත මත ඉතාම උනන්දුවෙන් කටයුතු කරගෙන යනකොට ඉබේම නාම රූප වෙන් වෙන්න පටන් ගන්නවා. ඒක වෙන් වෙන්නේ හැටි පැහැදිලි කරන්න බෑ. කරගෙනම තමයි හොයන්න වෙන්නේ. ඉබේම වෙන් වෙන්න පටන් ගන්නවා. ඊළඟට සඳහන් කරනවා එසේ වෙන් වෙන තෙක් තමන්ගේ ඉවසීම තියෙන්න ඕනේ කියලා. අපිට හදිස්සි වෙන්නත් පුළුවන් ද මේ වෙලේ කරන්නේ? නාම රූප වෙන් වෙන්නේ නැහැ නේ කියලා බොහෝ මාදිත්‍යයෙන් කලබලෙන් ඔක කරන්න කියලා කවදාවත් ඒක කරන්න බෑ. ඉවසීම තියෙන්න ඕනේ. කවද හරි දවසක මේ නිමිත්ත මත මේක වඩාගෙන යනකොට මම සම්පූර්ණයි නම් මට නාම රූප වෙන්නේ පටන් ගන්නවා. මගේ කොතන හරි අඩුපාඩුකම් තියෙනවා නම් ටික ටික මගෙන් ඒක ඈතට යයි. පස්සේ කාලෙක මට ලැබෙයි. සමහර කෙනෙක් ඉක්මනට නාම රූප වෙන්නේ, සමහර කෙනෙක් බොහෝ කාලයක්
ගත වී. ඒක එතකොට එක එක්කෙනාගේ දුර්වලතාවයමද? නෑ. අපි කතා කරා නානත් සංඥා නානත් කාය. මේ සංඥා නානත්යක් තියෙන නිසා එක එක්කෙනාගෙන් එක එක්කෙනාට මේක වෙනස් වෙන්න පුළුවන්. කෙනෙකුට ඉක්මන් වෙනවා, කෙනෙකුට කල් යන්න පුළුවන්. එනිසා ඉතාම ඉවසීමක් අවශ්‍යයි කියලා සඳහන් කරනවා. එහෙම ඉවසීමක් නැතුව මේ නාම රූප පේනවද කියලා හිතුවොත් එහෙම මේක දන්නේම නැතුව එහෙම වෙනවා. නාම රූප පේනවද මතදැයි කියලා හිතුනොත් එහෙම එතකොටම ධානයෙන් මිදිලා. පේනවද කියලා හිතිච්ච ගමන් ධානයෙන් මිදිලා ඊට පස්සේ චින්තාමය වෙලා අපි දන්නේම නැහැ. හිතුවෝ. ඒකයි මෙතන ඉවසන්ද කියලා සඳහන් කරන්නේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේගේ ක්‍රමයෙන් අපි මිදිලා ඉන්නේ. එහෙම හිතන්න ගත්තොත් භාග්‍යතුන් වහන්සේගේ ක්‍රමයෙන් මිදිලා අපේ ක්‍රමයකට යන්න හදන්නේ. හැබැයි අපේ ක්‍රමයකට ගිහිල්ලා කවදාවත් නාම රූප වෙන් කරන්න හම්බ වෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේගේ ක්‍රමයෙන්ම යන්නේ. ඉවසගෙන ඉවසීමෙන් මේ ගමන යන්න සිද්ධ වෙනවා. ආන් එනික සඳහන් කරනවා වැරදුනාට පස්සේ පැය ගණන් දවස් ගණන් භාවනා කළත් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ කියලා. මොකද අපේ ක්‍රමවලින් කවදාවත් සංසාරයෙන් එතර යන්න පුළුවන්කමක් නැති නිසා. මෙන්න මෙතන බොහොම කෙටියෙන් සංක්ෂේපයයි කියලා සිහිපත් කරනවා. විස්තර වශයෙන් පසුව ප්‍රකාශ කරනවා කියලා සඳහන් කරලා නැහැ. ඒක සඳහන් කළේ කොතනද? ශුද්ධි මාර්ගයේ මේක පැහැදිලි කරන තැන සඳහන් කරනවා. මෙන්න මෙහි මේ සංක්ෂේපයයි මේ කාරණාවේ සංක්ෂේපයයි කියලා. මේ ඵලයේ හොයාගන්න එක නැත්නම් නාම රූප වෙන් වෙන්නේ යන්නේකේ හොයාගන්න ක්‍රමයේ සංක්ෂේපයයි. කෙටිම ක්‍රමයයි කියලා සඳහන් කරලා තියෙනවා. මම සඳහන් කරන ධර්ම ගන්තේ එහෙම සඳහන් කරලා තියෙනවා. මේක තමයි කෙටිම ක්‍රමය. මේ කාරණාව පැහැදිලි කරලා තියෙන ඉතාම කෙටියෙන්. ඒ කෙටියෙන් පැහැදිලි කරලා තියෙන බව විසුද්ධි මාර්ගයෙන් සඳහන් කරනවා. මේක සඳහන් කරුවේ මේ කෙටියෙන් කියලා. නමුත් එතන ලියලා නැහැ. තව තැනක් මේක විස්තර වශයෙන් ප්‍රකාශ කරනවා. එතන බලන්න කියලා කොතනවත් ලියලා නැහැ. මේක සංක්ෂේපයයි කියලා විතරක් ලියලා තියෙනවා. ඉතින් එතනින් එහාට සාකච්ඡා කරන්න භාග්‍යතුන් වහන්සේගේ වචනේ කොහොම දේශනා කළාද කියලා සඳහන් කරලා නැහැ. නමුත් අපිට ඊළඟට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන කොටසදී එහෙම නැත්නම් පටිසම්භිදා මග්ගපාළියේදී මෙතෙන්ට උත්තරයක් අපිට හම්බ වෙන්න පුළුවන්. ඒකේ data බලමු. හිමුනොත් මේ එදා කෙටියෙන් සඳහන් කරපු තැනට තියෙන උත්තරයයි කියලා එතන අපිට සාකච්ඡා කරන්න පුළුවන් වෙයි. ඊළඟට මෙතන සඳහන් කරනවා අර අපි මුලින් ගත්ත මයිනහමේ උපමාවම නැවත වතාවක්. මේ මයිනහම වගේ තමයි මේ කය. අපේ කය මයිනහම වගේ. පුරුෂයාගේ වෑයම වගේ හිත. මයිනහම වගේ කය, පුරුෂයාගේ වෑයම වගේ සිත. ඇයි එහෙම සඳහන් කරන්නේ? හිතෙන් තමයි හුස්ම ගන්නෙ. හුස්ම ගන්නෙ හිතෙන්. අපි කාටවත් හිතන හුස්ම ගන්න හිතෙන් නෙමෙයි කියලා. අපි හුස්ම ගන්න බවක් අපි දන්නේ නැහැ. ඒ කියන්නේ මේ කය ක්‍රියාත්මක කරලා මම හුස්ම ගත්තේ නැහැ. එහෙනම් ඒ ආස්වාස ප්‍රාස්වාස ඉබේම සිද්ධ වුණා. කය ක්‍රියාත්මක කරලා කරනවා නම් අපිට නිදා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඔය නිින්ද ගත්ත ගමන් නිින්ද ගියපු ගමන් හුස්ම ගන්න බැරුව යනවා හම්බ වෙනවා. එහෙනම් අපි නිදාගත්තට හිත නිදාගෙන නැහැ. ඒ නිසා සඳහන් කරනවා මයිනහම පුද්ගලයාගේ කය. එතකොට හිත පුරුෂයාගේ ශක්තිය. හිත පුරුෂයාගේ ශක්තියයි මයිනහම පුද්ගලයාගේ කයයි. එතන සඳහන් කළා කියන්නේ. වෙනදින මෙන්න මේ කාරණාව ටීකාවේ පැහැදිලි කරලා තියෙනවා මෙන්න මේ විදිහට. එතන මේ කාරණා ටික සඳහන් වෙන්නේ ටීකාවේ. විසුද්ධි මාර්ගෙත් නෙමෙයි, විසුද්ධි මාර්ග අට කතාවෙත් නෙමෙයි ටීකාවේ මෙන්න පැහැදිලි කරන්නේ. මෙන්න මේ ප්‍රත්‍ය පෙනෙන ක්‍රමින්ම ඉන්නවා. ප්‍රත්‍ය පෙනෙන ක්‍රමින්ම ඉන්නවා. මේ ටීකාවේ සඳහන් වෙන කාරණාව. එහෙම නැත්නම් පරිේෂණය කරනවා කියලා සඳහන් කරනවා. ප්‍රත්‍ය පෙනෙන ක්‍රමෙ ඉන්නවා. එහෙම නැත්නම් පරිේෂණය කරනවා කියන එක. අවිද්‍යා
සමුදයා රූප සමුදයෝ යන්නේ පටිසම්භිදාවේ කියලා තියෙන්නේ මේ කාරණාවයි කියලා සඳහන් කරනවා. අවිද්‍යා සමුදයෝ රූප සමුදයෝ පටිසම්භිදාවේ සඳහන් කරනවා. එහෙම මෙන්න මේ පංචස්කන්ධය 50 ආකාරයකට දැන් අවිද්‍යා සමුදයෝ කියලා සඳහන් කළා. සමුදය මේ කාරණාව ආකාර 50කට උදය සහ වැය අපි කියන්නේ උදයව්‍ය කියන්නේ උදය සහ වැය වශයෙන් ආකාර 50කට දැනගත යුතුයි කියලා සඳහන් කරනවා. උදය සහ වැය ආකාර 50 ආකාරයක් තියෙනවා. උදයව්‍ය උදය කියන කැලේ 25යි වැය කියන කොටසේ 25යි. ඒ නිසා මේ උදය වැය කියන ආකාර 50කින් විතර කරලා තියෙනවා. ඇතැම් විට කෙනෙකුට මේක ඉතාම සංකීර්ණ වෙන්න පුළුවන්. නමුත් භාවනාවේ යෙදෙන කෙනෙකුට මේක කිසිම සංකීර්ණ බවක් දැනෙන්නේ නැහැ. උදය සහ වැය වශයෙන් මේ වෙන් වෙන ක්‍රමය භාවනාවේ යෙදෙන කෙනෙකුට කිසිම අපහසුතාවයක් දැනෙන්නේ නැහැ. නමුත් මේක මේ 50 ආකාරයකට පැහැදිලි කරලා තියෙන්නේ කොහොමද? ඉතින් අපි මුලිනුත් මේ දේශනා මාලාවේ කොටසක් අපි සඳහන් කළා මේ ආහාර සූත්‍රයෙන් අපි දැනගමු කියලා. එහෙනම් 50 ආකාරයකින් උදේ සහ වැය කොහොමද වෙන්නේ කියන කාරණාව ආහාර සූත්‍රයේ උදයව්‍ය ඥානයේ පැහැදිලි කරන තැන්වල විස්තර කරලා තියෙනවා. අපි දැන් ආහාර සූත්‍රේ පරිහරණය කරනවා මොනි මේකද? ඒ නිසා මේ උදේ සහ වැය වශයෙන් 50 ආකාරයකට බෙදෙන්නේ කොහොමද කියන කාරණාව අපි ආහාර සූත්‍රයෙන්ම බලමු. එහෙම නැත්නම් දේශනා ගණනාවකට මේ උදේ සහ වැය වෙන් කරන්නේ කාලය ගත කරන්න ඕනේ. ඒ නිසා ආහාර සූත්‍රේ පරිහරණය කරන නිසා ආහාර සූත්‍රේ කෙටියෙන් සාකච්ඡා කරලත් මදි නිසා අපි දේශනාවට සවන් දෙනකොටම මේ කාරණාවත් ඉරාකරණය කරගමු. මේ භාවනාව සම්පූර්ණ කරන්න ආහාර සූත්‍රයේ මනාව ප්‍රගුණ කරගන්න එක අත්‍යවශ්‍යමයි. එහෙනම් ආහාර සූත්‍රයෙන්ම මේ කාරණාවත් අපි බලමු. 50 ආකාරයකට බෙදෙනවා කියන කාරණාව විතරක් අපි මෙතන සඳහන් කරලා තියෙනවා. ඒක සඳහන් කරනවා කෙනෙකුට සංකීර්ණයි. නමුත් භාවනාවේ යෙදෙන කෙනාට ඒ සංකීර්ණතාවයක් ඇත්තෙම නැහැ. භාවනාවේ යෙදෙනවා නම් සංකීර්ණ නැහැ. මොකද මේ සංකීර්ණ දේවල් සංකීර්ණ නොවන විදිහට වැටෙන්නේ භාවනාවේ විතරයි. මේ ලෝකෙ තියෙන අතිශයින්ම සංකීර්ණයි කියලා හිතන දේවල් නෑ, ඒවා සංකීර්ණ නෑ කියලා වැටෙන්නේ භාවනාවේ විතරයි. භාවනාවේ ඥානයකින් විතරයි ඒක තේරුම් ගන්න පුළුවන්කම තියෙන චින්තාමය ඥානයකින්වත් වෙනත් චිතවිල මාත්‍රයකින්වත් ඒක තේරුම් ගන්න එක අපහසුයි. ඒ නිසා මේ කාරණාව ඒ ආකාරයෙන් ප්‍රගුණ කරගන්න අපි ආහාර සූත්‍රයෙන් උත්සාහයක් දරමු. අපි සඳහන් කළා මේ ශුන්්‍යතාවයට භාගීතුන් ආශ්‍රය සමවදිනවා කියලා. එහෙනම් මේ සමාධියට සමවැදෙන අරිහත් බවට සමවදින ආකාර තුනක්. ඒක තමයි සමාපත්තියට සමවදින ක්‍රම තුන. අනිත්‍ය මෙනෙහි කරලා සමාපත්තියට සමවදිනවා. දුක්ඛ මෙනෙහි කරලා සමාපත්තියට සමවදින්න පුළුවන්. අනාත්මය මෙනෙහි කරලා සමාපත්තියට සමවදින්න පුළුවන්. අන්න ඒ ක්‍රම තුන අතර අනාත්මය මෙනෙහි කරලා සමාපත්තියට සමවදින එක තමයි මෙන්න මේ ශුන්්‍යතාවය කියලා සඳහන් කරන්නේ. අනාත්මය මෙනෙහි කරලා සමවදිනවා ශුන්්‍යත කියන කාරණාව. මේකේ ශුන්්‍යත කියන වචනේ තේරුම නොදන්න නිසා කාරණාව තේරුම් ගන්න බැරි වෙයි කියලා සඳහන් කළේ. අනාත්මය සමග මෙනෙහි කරලා සමවදින එකට කියනවා ශුන්්‍යතතාවය කියලා. ඊළඟට පින්නතුනි මේ උදය වැය වශයෙන් පංචස්කන්ධයේ ඇතිවීම වශයෙන් ප්‍රභේද 25යි නැතිවීම වශයෙන් ප්‍රභේද 25ක් වශයෙන් වැටහෙන්නේ කෙසේද යන්නේ ආහාර සූත්‍රයෙන් සාකච්ඡා කරමු කියලා අපි සඳහන් කළා. ඒ නිසා අපි ඒක ඉදිරි කරලා දේශනාව ඉදිරියට පවත්වාගෙන යන්නේ. මෙතන එහෙම සඳහන් කරනකොට සඳහන් කරනවා කංකං විතරති. මොකද මේ කංකං විතරති කියලා කියන්නේ? සැකතැන් දුරු කිරීම. කංකං විතරති සැකතැන් දුරු කිරීම. ධර්ම ශ්‍රවණය කරනකොට ලැබෙන ආනිසංස පහක් අතර කංකං විතරති කියන ආනිසංසය සඳහන් කරනවා. සැක ඇති තැන්
දියුණු පිට නැති කරගන්න පුළුවන්. ඒ අවබෝධය ලබන්න පුළුවන් කාංකන් විතරයි. මෙතනදී සඳහන් කරනවා එවං නාම රූපං වවක්ක පෙත්වා තස්ස පච්චයං පරියේ සන්තෝච තං දිස්වා තීසුපි අද්දාසු නාම රූපස්ස පවත්තින් ආරබ්ධ කංකං ඉතරති. මොකද මේ සඳහන් කරන්නේ අතීත අනාගත වර්තමාන කියන මේ අධ්‍යාන තුන තුළ නාම රූප පිළිබඳව සැකේ දුරු කරනවා. එහෙම සැක දුරු කරලා කංකා විතරණ විසුද්ධියෙන් පසුව තමයි මෙන්න මේ විදර්ශනා ඥාන පහළ වෙන්නේ. කංකා විතරණ විසුද්ධියෙන් පසුව තමයි විදර්ශනා ඥාන පහළ වෙන්න පටන් ගන්නේ. එහෙනම් අපි කලින් සාකච්ඡා කළා විදර්ශනා ඥානයකින් බලාගෙන ඉන්න කෙනාට නාම රූප වෙන වෙනවා පේනවා කියලා. එහෙනම් මේ කංකා විතරණ විසුද්ධියෙන් පස්සේ තමයි මේ විදර්ශනා ඥාන පහළ වෙන්න පටන් ගන්නේ. එතකොට කංකා විතරණ විසුද්ධිය කියන්නේ මේ පටිච්ච සමුප්පාදය වැටහෙනවා කියන එක. කංකා විතරණ විසුද්ධිය කියලා කියන්නේ පටිච්ච සමුප්පාදය හරියටම වැටහෙනවා කියන එක. කංකා විතරණ විසුද්ධිය. එතකොට මේ කංකා විතරණි සැකය දුරු කරනවා කියන එක පැහැදිලි කරනවා ආකාර 16කට. සැකය දුරු කරනවා කියන එක ආකාර 16කින් පැහැදිලි කරනවා. එතන සඳහන් කරනවා සෝලස වත්තුකං විතිකිච්ඡා. පිනතේ සඳහන් කරන්නේ විතිකිච්ඡාව කියන එක නීවරණ සම්බන්ධයෙන් වස්තු 8යි. විතිකිච්ඡාව අපි අහලා තියෙන විතිකිච්ඡාව විතර නීවරණයක් කියනවා. ඒක සම්බන්ධයෙන් වස්තු 8ක් සඳහන් කරනවා. මොකද විතිකිච්ඡාව සම්බන්ධ වස්තු 8 බුද්ධාදී අටතැන පිළිබඳව සැකය කියලා අපි සඳහන් කරන්නේ. මේ විතිකිච්ඡාව කියලා කියන්නේ සැකය. ඒ මේ අපේ ජීවිත කටයුතු පිළිබඳව තියෙන සැකය නෙමෙයි. බුද්ධාදී අටතැන පිළිබඳව තියෙන සැකය. බුද්ධ රත්නයේ පිළිබඳව සැකය. ධර්ම රත්නයේ පිළිබඳව සැකය. ආර්ය මහා සංඝ රත්නයේ පිළිබඳව ඇති වෙන සැකය. ඊළඟට අතීත භවයේ පිළිබඳව ඇති වෙන සැකය. අනාගත භවයේ පිළිබඳව ඇති වෙන සැකය. පටිච්ච සමුප්පාදයේ පිළිබඳව ඇති වෙන සැකය. අතීත අනාගත භවයේ පිළිබඳව ඇති වෙන සැකය. ආදි වශයෙන් මේ කාරණා 8ක් සඳහන් කරනවා. ඒක තමයි මෙතන මේ වස්තු 8යි කියලා සඳහන් කරන්නේ. නමුත් මෙතන මේ භව 3ක් සම්බන්ධයෙන් 16 ආකාරයක ප්‍රභේදයක් සඳහන් කරනවා. භව තුනක් පිළිබඳව ආකාර 16ක ප්‍රභේදයක් සඳහන් කරලා තියෙනවා. සංයුක්ත නිකායේ පටිච්ච පච්චේ සූත්‍රයේ ආංගේ කාරණාව මෙන්න මෙහෙම සඳහන් කරලා තියෙනවා. යතෝපෝ භික්ඛවේ අරිය ශාවකස්ස අයංච පටිච්ච සමුප්පාදෝ ඉමේච පටිච්ච සමුප්පන්නා ධම්මා. භික්ෂුනි යම් වෙලාවක ආර්ය ශ්‍රාවකයන් වහන්සේට මේ පටිච්ච සමුප්පාදයයි මේ පටිච්ච සමුප්පාදයෙන් ඉපදුන ධර්මතායි කියලා වෙන් වෙලා සඳහන් කරනවා. යථා භූතං සම්මජ්ජඤ්ඤාය සුවිත්තා හොಂತಿ. යථා භූත ඥානේ මනාකට සම්‍යක් ප්‍රඥාවෙන්. සම්‍යක් ප්‍රඥාවෙන් කියලා කියන්නේ යහපත් ප්‍රඥාවෙන්. යථාභූත ඥානෙ මනාකොට යහපත් ප්‍රඥාවෙන් දකිනා ලද වෙයිද? යහපත් ප්‍රඥාවෙන් යථාභූත ඥානෙ මනාකොට දකිනා ලද වෙයිද? සෝවත පුබ්බං සංවා පට්ඨා විච්ඡති. පූර්වාන්තේ කෙරෙහි සිට මෙහෙයනවා. පූර්වාන්තේ කෙරෙහි පවතින සැක පහ
සැක පහක් තියෙනවා. සඳහන් කරනවා පූර්වාන්තයේ කෙරෙහි පවතින සැක පහක් තියෙනවා කියලා. පූර්වාන්තයේ කෙරෙහි සිට මෙහෙවනකොට පූර්වාන්තයේ කෙරෙහි ඇතිවෙන සැක පහක් තියෙනවා කියලා. එතකොට මොකද පූර්වාන්තයේ කෙරෙහි පවතින සැක පහ කියලා සඳහන් කරනවා. අහෝසින් අහෝසින් කොහො අහං පත්තා විච්චති මම අතීතයේ සිටියාද සකේසතිය පූර්වාන්තයේ පිළිබඳව පෙර මම අතීතයේ සිටියාද කියලා පළමු සැකේ ඇති වෙනවා. දෙවෙනි සැකේ ඇති වෙනවා නනුකෝ අහෝසි අතීත මද්ධානං මම අතීතයේ සිටියේ නැද්ද කියලා පූර්වයේ පිළිබඳව ආපහු ආපෝෂකයේ සිටිනවා. මම අතීතයේ සිටියාද එහෙම නැත්නම් මම අතීතයේ සිටියේ නැද්ද කින්නකෝ අභෝසි අතීත මද්ධානං අතීතේ කවරෙක් විදිහට හිටියාද හිටියානම් මම අතීතේ කවුරු වෙලා හිටියාද කතන්නකෝ අභෝසින් අතීත මද්ධානං කෙසේ මම අතීතේ සිටියේද කින් හුත්වා කින් අහෝසි කවරෙක් හැටියට ඉඳලා කවරෙක් වුණාද මේ තමයි පූර්වයේ පිළිබඳව තියෙන සැක පහ. මේ ආකාරයෙන් අතීතයේ පිළිබඳව ආකාර ගණනාවකින් සැක මතුවෙනවා කියලා සඳහන් කරනවා. මුලින් කරුණු පහක් සඳහන් කළාට ආකාර ගණනාවකින් සැක මතුවෙනවා. අන්න ඒ සැකයන් මෙන්න මේ සංකාන්තර විසුද්ධියෙන් දුරු වෙනවා. සංකා විතරණිකේ සැක දුරු වෙනවා. දැන් එතකොට අතීතයේ පිළිපදව පූර්වයේ පිළිපදව සැක පහක් තියෙනවා. සංකා විතරණ විසුද්ධිය තුළින් මෙන්න මේ සැක පහම දුරු වෙනවා කියලා සඳහන් කරනවා. ඊට අමතරව අනාගත භවයේ පිළිපදව සැක පහළ වෙන්න පුළුවන්. දැන් අතීතයේ පිළිපදවයි ඒ සැක තිබ්බේ. අනාගතයේ පිළිපදව ඉස්සරහ පිළිපදව සැක පහළ වෙන්න පුළුවන්. කොහොම සැක පහළ වෙයිද? භවිෂාමීතිකෝ වහං අනාගත මද්දාන මම අනාගතයේ ඉන්නවද? මම අනාගතයේ උපදීද කොහෙවත්? මම අනාගතයේ ඉඳීද? අපිට සැකයක් එන්න පුළුවන්. අනාගතයේ මම ඉන්නේ එකක් නැද්ද? මම අනාගතයේ ඉන්නවද? මින් මතුවටත් මම උපදිනවද? නැත්තම් මින් මතුවට මම උපදින එකක් නැද්ද? ඊළඟට මට ඊළඟ ජීවිතයක් ලැබෙයිද? මට ඊළඟට ජීවිතයක් ලැබෙයිද? මම කවරෙක් වෙයිද? අනාගතේ මම කවරෙක් වෙයිද? කෙසේ ආහාර පාන මම ලබයිද? මට ආහාර පාන කොයි කොයි විදිහට ලැබෙයිද? කෙසේ වෙයිද? ආහාර පාන කොයි කොයි විදිහට ලබයිද? ඒක කෙසේ වෙයිද? සඳහන් කරනවා මොන වගේ ගෙදරක් කොයි වගේ බිරිඳක් කොයි වගේ සැමියෙක් කොයි වගේ දරුවන් කොයි වගේ ඥාතීන් මට ලැබෙයිද අනාගතයේ පිළිබඳව තියෙන සැක ගොඩක්. ඒකට මේ සැක අපි ඕන කෙනෙකුට ඇති මේ සැක අපි ඕන කෙනෙකුට ඇති වෙනවා. මම අනාගතයේ උපදීද කොහෙ උපදීද කොහොම වෙයිද කවුරු හම්බ වෙයිද කොහොම ගෙවල් දරුවල් ලැබෙයිද කොහොම ජීවත් වෙයිද ලැබෙන බිරිඳ කොහොම වෙයිද ලැබෙන සැමියා කොහොම වෙයිද මේ ජීවිතේමත් ඒක ඇස් වෙනවන්නේ දරුවෝ ලැබෙයිද ඒගොල්ලෝ කොයි වාගේ අය වෙයිද මේ වාගේ සැක ගොඩක් අනාගතය පිළිබඳව ඇති වෙනවා. මෙන්න මේ අනාගත භවයේ සැක දුරු වෙනවා. මොන නිසාද දුරු වෙන්නේ? කංකා විතරණී විසුද්ධිය නිසා අනාගත භවයේ සැක දුරු වෙනවා. වර්තමාන භවයේ සැක තියෙනවා. ඒ කියන්නේ මේ ජීවිතේ. මේ වර්තමාන භවයේ පවතින භවයේ සැක තියෙනවා. මොනවා වි සැක තියෙද පවතින භවයේ? ඒතරහිවා පච්චුප්පන්නං අද්දානං අජ්ජත්තං කණං කති බවිස්සති. කණං කති බවිස්සති කියලා කියන්නේ ඒකයි. මම කියන කෙනෙක් ඉන්නවද? එතකොට මේ ලෝකේ මම කියන කෙනෙක් ඉන්නවද?
මේ සමහර ධර්ම කාරණා පැටලිච්චාම අපිට එහෙම හිතෙනවා මම කියලා කෙනෙක් ලෝකේ ඉන්නවද බුදුරජාණන් වහන්සේගේ දේශනාවත් එක්ක හරියටම කල්පනා කරලා බැලුවොත් මම කියලා කෙනෙක් ලෝකේ ඉන්නවද වර්තමාන භවයේ පිළිබඳව ඇති වෙන එක සැකයක් එහෙම කෙනෙක් නැද්ද මම කියලා කෙනෙක් ඉන්නවද එහෙම කෙනෙක් නැද්ද මම කවුද මම කොහමද මම කොහෙන්ද මම කොහොම ආවද මම කොහෙම යනවද නැත්නම් මම කොහෙන් ආවේද මම කොහේ යන්නේද වර්තමාන භවයේ පිළිබඳව එහෙම සැක උපදිනවා මෙන්න මේ විදිහට වත්මන් භවයේ පිළිබඳව සැකමතු වෙනවා කියලා සඳහන් කරනවා ප්‍රභේද 6ක් අතීතයේට 5ක් අනාගතයේට 5ක් වර්තමානයේට මෙසේ ප්‍රභේද 16ක් ඇති වෙනවා මේ ප්‍රභේද 16 විචිකිච්ඡාව ප්‍රභේද 16න් ඇති වෙන මේ විචිකිච්ඡාව දුරු වෙන්න නම් මෙන්න මේ නාම රූප ව්‍යවස්ථාපනය වෙන්න ඕන කියලා සඳහන් කරනවා මොකක් තුලින්ද කාංකා විතරණ විසුද්ධිය තුලින් එහෙම ව්‍යවස්ථාපනය වුණාම එහෙම වුණාටම මදි මේ ටික මෙහෙම වෙන් වුණාටම පැහැදිලි වුණාටම මදි දිට්ඨි විසුද්ධියේදී මේ නාම රූප වෙන් වෙන්න පටන් ගන්නවා කාංකා විතරණ විසුද්ධියෙන් මේක අපි දකින්නවා සැක දුරු කරගන්නවා දිට්ඨි විසුද්ධියේදී තමයි මේ නාම රූප වෙන් වෙන්න පටන් ගන්නෙ දිට්ඨි එහෙනම් කාංකා විතරණ විසුද්ධි දිට්ඨි විසුද්ධි නාම රූප වෙන් වෙන්න පටන් ගන්න එතකොට ඒ අතර සීල විසුද්ධිය මුලින්ම අවශ්‍යයි කියලා සඳහන් කරනවා මේ විසුද්ධීන් අතර සප්ත විසුද්ධියක් තියෙනවානේ මේ විසුද්ධීන් අතර මේ සියල්ලටම කලින් තියෙන්න ඕනේ විසුද්ධිය සීල විසුද්ධියයි එයා සම්පූර්ණ නම් මේකක්වත් සම්පූර්ණ කරන්න පස්සේ හම්බ වෙන්නේ නෑ සීල විසුද්ධිය සම්පූර්ණ කරන්න ඕනේ එහෙමනම් තිසරණ සමාදන් වෙලා තමන් නිවන් උදෙසා සමාදන් වෙන සීලය කරුණු 8කින් සම්පූර්ණ වෙන්න ඕනේ කියලා සඳහන් කරනවා තිසරණ සමාදන් වෙලා නිවන් උදෙසා සමාදන් වෙන සීලය අපි හරියටම සම්පූර්ණ කරන්න ඕනේ කරුණු 8කින් සම්පූර්ණ කරනවා කියලා කියන්නේ අපි සඳහන් කරලා තියෙනවා අඛණ්ඩ අච්ඡිද්ද්‍ර ආදී වශයෙන් අපි මේක සාකච්ඡා කරලා තියෙනවා අඛණ්ඩ අච්ඡිද්ද්‍ර අකම්මාස සුදුරෙද්දක් උපමාවට අරගෙන කරපු දේශනාවක් සුදුරෙද්දක් තියෙනවා ඉතාම හොඳයි කෙරවලින් ටිකක් ඉරිලා අපි මේ කරුණු සාකච්ඡා කළා කෙරවලින් ටිකක් ඉරිලා ඉතාම හොඳයි නමුත් කෙරවලින් ඉරුනේ නැත්තම් තවත් හොඳයි එහෙනම් මම සමාදන් වෙලා තියෙන සීලය චූටි බලුද්දක් වෙලා තියෙනවා එක්ක මේ කතා කරන්න ගිහිල්ලා අල්ලාහ් සල්ලාපිය කියලා ඇතන් දෙතිස් කතාවි කොහෙද කියන එක පැටෙන්නා තෙල් හොඳට ආරක්ෂා කරගෙන ආවා චූටි බලුද්දක් කරගත්තා සමහරලාට සුදුරෙද්ද කොහෙන්වත් ඉරිලා නැහැ ඔක්කොම හොඳයි මැද්ද චූටි බැලනවා කියන්නේ චූටි පැල්ලමක් තියෙනවා වැඩකට ගන්න බැරිකමක් නැහැ. නමුත් මේ පැල්ලමක් නොතිබ්බනම් තියෙන වටිනාකම කියලා ලිමස් කරන්න බෑ. සමහර සුදුරෙද්දක නිකන් චූටි පැල්ලම් ගොඩාක් වැඩිගෙන ගිහින්ලා තියෙනවා. සිල්පද බිඳිලා නැහැ. සිල්පද බිඳිලා නැහැ. නමුත් පුංචි පළුදු වීම සිද්ධ වෙලා. හරියටම සීලය ඉන්නවා කියන සිහියෙන් හිටපු නැති නිසා. එහෙම නොවුනනම් මෙලදි කියලා හරියට වටිනවා. මෙන්න මේ වගේ නිවන් උදෙසා ආර්ය ශ්‍රාවකයා සමාදන් වෙච්ච සීලය අපි තිස්සෙයි කරුණු අටකින් සම්පූර්ණයි ඒ සීලය කියලා සඳහන් කළේ ඒක ඊසාතු උපසත සූත්‍රයේ මේක මනාව පැහැදිලි කරලා තියෙනවා ඊළඟට අපි හරියටම සීලයේ පිටියානම් ඊට අපි පොරොන්දු වෙනවා බොරු කියන්නේ නැහැ කියලා මේ උදාහරණය නමුත් මගේ කය වෙනුවෙන් මම බොරු කියනවා. කය වෙනුවෙන් බොරු කියනවා. කවුරු හරි මට ගහනවා. තාත්තා ගහනවා නැත්නම් අම්මා ගහනවා. මට රිදෙනවා. ඇඟට රිදෙනවා.
දැන් කය රිදෙන හින්දා බොරුව කියලා බේරෙන්න ඕනේ. එහෙනම් බොරුවක් කියනවා කය රිදෙන. ළමයි වෙනුවෙන් බොරු කියනවා. ළමයින්ගේ ආත්ම ගෞරවය ආරක්ෂා කරගන්න වෙන නිසා, ළමයි සමාජයේ උසස් තැනකට ගෙනියන්න ඕනේ නිසා, ළමයි ලොකු පාසලකට දාගන්න ඕනේ වෙන නිසා ළමයි වෙනුවෙන් බොරු කියනවා. අම්මා වෙනුවෙන් බොරු කියන්න වෙනවා. තාත්තා වෙනුවෙන් බොරු කියන්න වෙනවා. සමහරట్లాද ඉතාලම කුළුපග වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක් කවදරි උන්වහන්සේ ගැන චූටි පළුද්දක් සාකච්ඡා කරනවා. ඇත්තටම පළුද්දක් තියෙනවා. ඒ වුණාට මම කැමති නෑ උන්වහන්සේ කවුරුවත් එහෙම විවේචනය කරනවාට. උන්වහන්සේ ආරක්ෂා කරගන්න මම උන්වහන්සේ වෙනුවෙන් බොරු කියනවා. මේ වාගේ සමාජයේ ජීවත් වෙනකොට කල්පනා කරලා බලහම අපිට බොරු කියන්න වෙන අවස්ථාම හරියට එනවා. මේ එකක්වත් මං වෙනුවෙන්ද? මං වෙනුවෙන් නෙමෙයි, මේ එකක්වත් අනුන් වෙනුවෙන්. හැබැයි ආර්ය ශ්‍රාවකයා තමන් වෙනුවෙන්වත්, තමන්ගේ කය වෙනුවෙන්වත්, අංගපසක වෙනුවෙන්වත්, වස්තුව වෙනුවෙන්වත්, දූදරුව වෙනුවෙන්වත්, හිතවතුන් වෙනුවෙන්වත් ආර්ය ශ්‍රාවකයා බොරුවක් කියන්නේ නැහැ. එහෙනම් මේ සීල විසුද්ධිය කියනකොට මේ කරුණ ඔක්කොම මතුවලා එන්න ඕනේ. දිවි හිමියෙන් කියලා පොරොන්දු වෙච්චහම ඔහොම නෙමෙයි. ඉතින් තමන්ගේ ජීවිතය කියස් බොරු කියන්නේ නැහැ කියලා නේ දිවි හිමියෙන් කියලා කියන්නේ. එහෙනම් මේ සීල විසුද්ධිය කොහොම පිරිසිදු කරන්න වෙයිද කියන කාරණාවට එන්න ඕනේ. ඒ කාරණාවයි මෙතන සඳහන් කරන්නේ. අන්න එහෙම සම්පූර්ණ කරගත්ත සීලයට කියනවා විසුද්ධිය කියලා. සීල විසුද්ධියෙන් යුක්තයි, අතිශයින්ම පාරිශුද්ධයි ඒ සීලය. සීල විසුද්ධිය මෙන්න මේ සීල විසුද්ධිය මත පිහිටලා වෑයම් කරද්දී තමයි චිත්ත විසුද්ධිය හම්බ වෙන්නේ. තාව පිරිසිදු සිතක් හම්බ වෙන්නේ මනාව සිල් මත කටයුතු කිරීම තුළ චිත්ත විසුද්ධිය හම්බ වෙනවා. අන්න ඒ චිත්ත විසුද්ධිය තමයි පිළිතුරේ අපි මේ කතා කරන ආනාපාන සති සමාධිය. මේ ආනාපාන සති සමාධිය කියන්නේ ඒ චිත්ත විසුද්ධිය. එතකොට චිත්ත විසුද්ධිය හම්බ වෙන්නේ නැහැ සීල විසුද්ධිය නැත්තම්. එහෙනම් ආනාපාන සතියේ වාඩි වෙන්න ඕනේ නැහැ සීල පිරිසිදු නැත්තම්. නිකම් බොරු වෑයමක් දරනවා විතරයි. වැඩෙන්නෙම නැත්තම්, දියුණු වෙන්නෙම නැත්තම්, නිමිත්ත හොයාගෙන ඉස්සරහට යන්නම බැරි නම් භාවනා ක්‍රමයේ පිළිබඳව කලකිරින්න නෙමෙයි තියෙන්නේ. ආපහු නතර වෙලා මගේ සීල් පිළිබඳව පරීක්ෂණය කරන්න සිද්ධ වෙනවා. එතන කොතන හරි අඩුපාඩුවක් තියෙන්නම නැවත පිරිසිදු කරගත්තොත් මාර්ගයේ ඉස්සරහට ලස්සනට ගමන් කරන්න පුළුවන්. අන්න ඒ නිසා ආනාපාන සති සමාධිය උපයෝගී කරගෙන ධානවලට එන්නේ කොහොමද කියන කාරණාව අපි හරියටම අවබෝධ කරලා මුල වරද්දගෙන බෑ. මුල අපිරිසිදු කරගෙන බෑ. එහෙන් මෙහෙන් මුලින් පැනලා ගියාට ඒ තව ටිකක් ඉස්සරහට යනකොට එහෙම පැනලා ආපු එකේ වැරද්ද හොඳට දැනෙන්න පටන් අරගෙන ආයෙත් මුල ඉඳලා යන්න වෙච්චහම තමයි තේරෙන්නේ අපෝය යදා කරගත්ත දෙයක් කියලා. ඒ නිසා පස්සේ කරන්න ඉතුරු කර යන්න එපා. අපි ගෙයක් හදනකොට, අපි පාරක් හදනකොට, අපි වාහනයක් හදනකොට අපි එහෙම දේවල් කරනවා. වාහනේ රෝද හතර කැරකෙනවා නම් මට යන්න දෙන්න පහසුකම් තියෙනවා නම්, නමුත් ඒකේ හදන්න නම් තව කොටස් තියෙනවා. පස්සේ හදාගමු කියලා අපි ඒක පාවිච්චි කරනවා. ගෙයක් හදලා සමහරట్లాට ඇතුලේ විතරක් වැඩ ඉවර කරලා පිටිපස්සේ වැඩ ටික කපලා දුවන ටික ඒවා පස්සේ කරමු, වැහි පිළි දාන ඒවා පස්සේ දාගමු, මේ වගේ දේවල් ගැන කල්පනා කරලා. මොකද දැන් ඇතුලේ ඉන්න පුළුවන්නේ. ඉතිරියව පස්සට දානවා. එහෙම ජීවිතේ බොහෝ දේවල් පස්සට දාගෙන යන්න පුළුවන්. නමුත් මේ භාවනා ක්‍රමයේ එහෙම ආයෙ පස්සේ සම්පූර්ණ කරනවා කියලා මුල ඇතහැරලා ගිහිල්ලා මැද්දෙන් යන්න බෑ. එහෙම වුණොත් අපරාධේ ගෙවිච්ච කාලයයි, මගේ වයසයි ගෙවිලා ගියා විතරයි, මට ආයෙත් මුල ඉඳලා යන්න සිද්ධ වෙනවා. ඒ හින්දා එහෙම කරගන්න එපා. මේ භාවනාව වඩන අය ඉස්සෙල්ලා මුල ඉඳලම සීල විසුද්ධිය හදාගෙන චිත්ත විසුද්ධියට අවතීර්ණ වෙනවා. එහෙම නැත්නම් චිත්ත විසුද්ධිය හොයන්න බැරුව යනවා. ඉන් පසුව දිට්ඨි විසුද්ධිය ඇති වෙනවා. ඒ කියන්නේ නාම රූප වෙන් වෙන්න පටන් ගන්නවා. දිට්ඨි විසුද්ධිය ඇති වෙනකොට නාම රූප වෙන් වෙන්න පටන් ගන්නවා. අන්න ඉන් පසුව තමයි කාංකා විතරණ විසුද්ධිය ඇති වෙන්නේ, සැක නැති වෙන්න පටන් ගන්නවා. නාම රූප වෙන් වෙන්න පටන් ගන්නවා, සැක උපදින්න නැති වෙන්න පටන් ගන්නවා. දිට්ඨි විසුද්ධියෙන් නාම රූප වෙන් වෙලා
එහෙම පෙනුනට ඒ නාම රූප අතර සම්බන්ධතාවය වැටහෙන්නේ කාංකා විතරණ විසුද්ධියෙන්. දිට්ඨි විසුද්ධියෙන් නාම රූප වෙන් වෙනවා. නමුත් මේ නාමය සහ රූපය අතර තියෙන සම්බන්ධතාවයේ ඒ සම්බන්ධතාවයේ කාංකා විතරණ විසුද්ධිය තුළින් වැටෙන්න පටන් ගන්නවා කියලා සඳහන් කරනවා. පටිච්ච සමුප්පාදයේ වැටෙනවා කියලා කියන්නේ මෙන්න මේ ක්‍රමයේ තමයි කෙටි. කාංකා විතරණ විසුද්ධිය කියලා කියන්නේ පටිච්ච සමුප්පාදයේ වැටෙනවා කියලා කියන එක. එහෙනම් නාම නිසා රූප මේ මේ කාරණාව මනාව වැටෙන්න පටන් ගන්නෙ කාංකා විතරණ විසුද්ධිය. ඒක කාංකා විතරණ විසුද්ධිය නොකිය පටිච්ච සමුප්පාදයේ වැටෙනවා කියලා කියන්නේ ඒකයි. පටිච්ච සමුප්පාදයේ වැටෙනවා කියලා කිව්වොත් කාංකා විතරණ විසුද්ධිය කියලා කිව්වොත් ඒ දෙකේ ලකු වෙනසක් නැහැ. කෙටියෙන් පටිච්ච සමුප්පාදයේ වැටෙනවා කියලා සඳහන් කරනවා. ඊළඟට පින්නතුනේ ඉන්පසුව මේ විදර්ශනා උපක්ලේශ 10ක් පහළ වෙනවා කියලා සඳහන් කරනවා. විදර්ශනා උපක්ලේශ 10ක් එහෙම පහළ වුණාම මට නිවන ලැබුණා කියලා කෙනෙක් රැවටෙන්න පුළුවන්. විදර්ශනා උපක්ලේශ තුල මම නිවන් දැක්ක කියලා රැවටෙන්න තියෙන අවස්ථාවම වැඩි. විදර්ශනා උපක්ලේශ මේ 10ම අපි වෙනම සාකච්ඡා කළ යුතු මොනවද විදර්ශනා උපක්ලේශ කියලා. නමුත් මෙතන අපි කියන්නේ සඳහන් කළොත් මේ තමන් රැවටෙන විදි 10 මෙන්න මෙතෙන් තමයි විශේෂයෙන් මග නොමග දැනගන්නා නුවණ පහළ වෙන්නේ. අපි කියන්නේ මග නොමග දැනගන්න ඕන කියලා. මේ කාරණාව අපි සාමාන්‍ය අපි භාවිතයේ තියෙනවා මග නොමග දැනගන්නවා කියලා. ඉතින් මග නොමග දැනගන්නවා කියන වචනය සඳහන් කරලා තියෙන මෙන්න මෙතන. දැන් අපි 6-4 තේරෙනවා කියලා වචනය ගැන කතා කරනවා. නමුත් සමහරවල් මේ 6-4 තේරෙන්නේ නැහැ කියලා කියනකොට මොකද්ද මේ 6-4 කියන්නේ කියන කරුණ අපි හැදියට දන්නේ නැහැ. හරියටම කල්පනා කරුවොත් මොකද්ද මේ 6-4 තේරෙනවා කියලා කියන්නේ? සතර පායයි සදිව්‍ය ලෝකයයි අවබෝධ කරනවා කියන්නේ. නමුත් අපි මේක නිකම්ම පාවිච්චි කරනවා. එහෙනම් මගනු මග දන්නේ නැහැ කියලා කියන කතාවෙන් ඒක ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ විදර්ශනාවත් එක්ක. මේ විදර්ශනා උපක්ලේශත් එක්ක මා යායුත්තේ කොහාටද නොයායුත්තේ කොයි පැත්තටද කියන කාරණාව හරියටම අවබෝධ කරගන්න ඕනේ. ආන් ඒක අවබෝධ කරගන්න බැරි වෙච්ච කෙනා හරියට පැටලිලා එතන නතර වෙලා මම මෙන්න මේ තැන් වලට ආවා කියලා සමාජයේ තැන් වල ප්‍රකාශ කර කර ඵලයකට ඇවිල්ලා නැතුවම අපරාධි බොහොම ඉහළ ගමනක් යන්න පුළුවන් අය ඒක නැති කර ගන්නවා. ඒ රැවටිලා තියෙන්නේ මෙන්න මේ විදර්ශනා උපක්ලේශවලට. ඒ නිසා ඒ කාරණාව අපි මනාව අවබෝධ කළ යුතුයි. විදර්ශනා උපක්ලේශය සඳහා අපි සාකච්ඡා කළ යුතුයි. මේ දේශනාවේ අපි විදර්ශනා උපක්ලේශ 10ම සාකච්ඡා කරනවා. පින්නතින් මෙතනදී මේ මග නොමග හරියටම වටහාගෙන එතෙන්ට නොරැවටේ ඉන්න කෙනාට තමයි නිවනට යන්න පුළුවන්කම තියෙන්නේ. මේ නිවනට යන්න හොඳටම පුළුවන් අය තමයි මේ වැරදිලා රැවටිලා නැවතිලා ඉන්නේ. නමුත් මේක අවබෝධ කරගත්ත කෙනා බොහොම ඉක්මනට නිවනට යන්න පාර හදනවා. ඒ නිසා සඳහන් කරනවා අදත් බොහෝ දෙනා සමන් මගඵල ලැබුවා කියලා හිතාගෙන ඉන්නේ මෙන්න මේ අවසනාවන් තීරණමට ගොදුරු වෙලා මගනම ගොයාගන්න බැරි වෙච්ච හින්දා. අපි නිවන් දැක්කා කියලා තමයි කල්පනාව. අපි සතර කෙරවල කෙරුවා කියලා තමයි කල්පනාව. නමුත් මග රැවටිලා නැවතිලා ඒ නිසා සඳහන් කරනවා යටත් පිරිසෙන් නාම රූපවත් වෙන් වෙලා නෙමෙයි මේ කතිය මෙහෙම හිතන්නේ. නාම රූපවත් වෙන් වෙලා නෙමෙයි. නමුත් බොරුවට යම් යම් තත්ත්වයන්ට රැවටිලා ඒක තේරුම් ගන්න බැරි වෙච්ච හින්දා කියලා පැහැදිලි කරලම් තියෙනවා. තාම ඉසස් තැන් වලට ආවා කියලා හිතාගෙන ඉන්නේ නමුත් උසස් තැන් වලට යන්න පුළුවන් හැකියාව තියෙන අය මේගොල්ලෝ. බොහොම සංසාරෙකින් තියෙනවා. අපි කල්යාණ මිත්‍රය ගැන මුලින් සදාන් සාකච්ඡා කළා. හරියටම කල්යාණ මිත්‍රයෝ මේගොල්ලන්ට මුණ ගැහිලා නැති නිසා සමහර වෙලාවල තමන්ට ලැබිච්ච තත්ත්වයන් තමන්ගේ ගුරුවරයාත් එක්ක හරියටම ප්‍රකාශ කරලා සාකච්ඡා කරපු නැති නිසා එක්ක ගුරුවරයාගෙන් හරියට උපදේශය ලැබිලා නැහැ, ගුරුවරයාට හරියට කියාපු නැති නිසා. එහෙම නැත්නම් ගුරුන් ගැන තරකක් නැතුව මට දැන් පුළුවන් කියලා ඉස්සරහට යන්න හදාපු එකේ ප්‍රතිඵලයක් හැටියට අතරමං වීමක් තමයි එතන දකින්න සඳහන් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ විශේෂ
සහ විශාල මානයක් තියෙනවා. හැබැයි මාන්නේ සමග මේ මාර්ගයේ ඉස්සරහට යන්න පුළුවන්කමක් ඇත්තෙම නැහැ. මේ මාන්නේ දුරු කරලා මාන්නේ නැති කරලා මාන්නේ වෙන් වෙලාම තමයි මේ පාරට බහින්න ඕන. මාන්නේ දුරු විය යුතුමයි කියලා සඳහන් කරනවා. එමනම් අද ධර්ම දේශනාවට තියෙන කාලයත් නිමා වෙලා තියෙන බව සඳහන් වෙනවා. ඉන්ද දේශනාව අපි අද මෙතනින් නිමා කරනවා.